ශුභ දවසක් වේවා ප්‍රිය ආසන්නිනී. මේ පාස්ටර් නෙවිල් දිනපතා ඔබ වෙත ගෙන එන හස්කමේ වචනයයි. අද මේ මාසයේ 31 වෙනිදා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මම ඔබට පළමු ආශිර්වාදය ගෙන එනවා. ප්‍රියදර දරුවනි, අද ජීවනයේ කෑම ශුද්ධෝ මතේ උද්දා 9 වෙනි පරිච්ඡේදයේ 16 සහ 17 අපි මෙනෙහි කරන්ට යන්නේ. අද අපි අලුත් තේමාවේ 5 වෙනි නාමය කෙරෙහි අපි ඇතුළත් වෙන්න යනවා. 5 වෙනි නාමය තමයි ආචාර්යින් වහන්සේ, නැත්නම් ගුරුවරයන් වහන්සේ, නැත්නම් රබයි කියලා කතා කරපු වෙලාවල් කොයි වෙලාවෙද කියලා බයිබලයේ කියනවා. 19:16 බලව එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත් ආචාර්යින් වහන්සේ සදාකාල ජීවනය ලබා ගන්නා පිණිස මොන යහපත් දෙයක් කරන්නදයි උන්වහන්සේගෙන් ඇසුවේය. දැන් මේ ස්ථානයේ අපි දකිනවා මේ තරුණ පොසත් තරුණයා ඇවිත් අහනවා ආචාර්යින් වහන්සේ, නැත්නම් ජේසුස් වහන්සේට අමතන්නේ ආචාර්යින් වහන්සේ කියලා අහනවා. ඉතාමත්ම වැදගත් ප්‍රශ්නය, අද ලෝකයේ තියෙන වැදගත්ම ප්‍රශ්නය, සදාකාල ජීවනය ලබන්න මම මොකක් කළ යුතුද කියලා. ඉතින් ප්‍රශ්නය හොඳම ප්‍රශ්නය වුණාට අහපු විදිය වැරදි. ඒ කියන්නේ යහපත් දෙයක් කරම්දයි ඇහුවේ. ඒ කියන්නේ මට පුළුවන් ද මොනාර යහපත් දෙයක් කරලා මට සදාකාල ජීවනය ලබන්න. අන්න ඒකද අපි මුළු ලෝකෙම තේරුම් ගන්න ඕන දෙයක්. අපිට කිසි දෙයක් කරලා අපිට ගැළවීම ලබන්න බෑ, සදාකාල ජීවනය ලබන්න බෑ, අපිට ඒ ස්වර්ග රාජ්‍ය අයිති කරගන්න බෑ අපේ ක්‍රියාවලින්. එතකොට ඒකට හේතුව අපි දෙවියන් වහන්සේගේ මහිමෙන් හිණ වෙලා තියෙන්නේ. ඒ වගේම අපි දෙවියන් වහන්සේගෙන් ඈත් වෙලා තියෙන්නේ අපිට අපේ ක්‍රියාවලින් නෙමෙයි, නමුත් අනුග්‍රහයෙන්. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍ර ජේසුස් වහන්සේව එව්වා. ඉතින් මේ අය ආචාර්යින් වහන්සේ කියලා කතා කරන්නේ ඇත්තෙම උන්වහන්සේගේ නම නිසාය. උන්වහන්සේගේ නම ආලේපල තනන් වහන්සේ, උන්වහන්සේගේ නම දාවිද්ගේ පුත්‍රයා, උන්වහන්සේගේ නම ක්‍රිස්තුස්. නමුත් උන්වහන්සේට දැන් ආචාර්යින් වහන්සේ කියලා කතා කරලා මේ අය අහනවා අපි මොනවා කරන්න ඕනද කියලා. සදාකාල ජීවනය ලබන්න, සදාකාල ජීවනය ලබන්න මේ කතා කරන කෙනාව පිළිගන්න ඕන. මේ කතා කරන කෙනා ක්‍රිස්තුස් කියලා පිළිගත්තාම තමයි සදාකාල ජීවනය ලබන්න පුළුවන්. ඒකට හේතුව දෙවියන් වහන්සේ කිව්වා උන්වහන්සේ කොයිතරම් ලෝකයට ප්‍රේම කළාද කියතොත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේව දෙන තරම් ප්‍රේම කළා. විශ්වාස කරන කෙනෙක් ඉන්නවා නම් සදාකාල ජීවනය ලබන පිණිස. 17 කියනවා නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක් නිසාද? යහපත සිටින්නේ එක්කෙනයි. නමුත් නුඹ ජීවනයට අතුරු වෙන්න කැමති නම් ආඥාවන් පවත්වා බලන්න. මේ ජේසුස් වහන්සේගේ ආඥාවන් පවත්වනකොට අපි හැම කෙනෙක්ම සදාකාල ජීවනය ලබන්න යනවා උන්වහන්සේව විශ්වාස කරන නිසා. දේව ආශිර්වාදයෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාදගෙන එනවා. ඔබ කවුරුණත් කමක් නැහැ, දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා. ආමේන්.